මේ පෙට්‍රල් මිල ඉහළ ගියා. පහුගිය මාසේ අඩු වුණා. ලබන මාසේ සමහර විට අඩු වෙන්නත් පුළුවන්. තව වැඩි වෙන්නත් පුළුවන්. මේ ඉන්ධන මිල ඉහළ යෑම සහ පහළ යෑම තීරණය වෙන්නේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සහ ලංකාවට ගෙනීමේදී සිදුවන පිරිවැයත් එක්ක පාඩු ලබලා තෙල් විකුණන්නේ නැහැ. ලංකා ආණ්ඩුව ගත්තු තීන්දුව තමයි මින් ඉස්සරහට විදුලියවත් ජලයවත් එහෙම නැත්නම් තෙල්වත් පාඩු ලබලා ලබා දෙන්නේ නැහැ. නිශ්චිත මිල ගණන අය කරලා තමයි ලබා දෙන්නේ. එතකොට මේ නිශ්චිත මිල ගණන අය කරලා ලබා දුන්නහම ඒ ආයතන පාඩු ලබන්නේ. මොකද නැත්තම් වෙන්නේ ආයතන පාඩු ලබලා අවසානයේදී ජනතාවගේම මුදලින් ආයිත් ණය වෙලා මේවා ගෙවන්න වෙනවා. ඒ නිසා මේ වෙලාවේ කිසිම ආකාරයකින් එහෙම අඩු කිරීමක් කරන්නේ නැහැ. මොකද V8 එකේ යන එක්කෙනත් පෙට්‍රල් ගහන්නේ එකම මිලට, මොටෝ සයිකලේ යන කෙනත් පෙට්‍රල් ගහන්නේ එකම මිලට. එතකොට පෙට්‍රල් වලට එහෙම අඩුවක් කරලා දුන්නොත් ත්‍රිවිල් එකේ යන කෙනාට, මොටෝ බයික් එකේ යන කෙනාට සහනයක් වෙන්න පුළුවන්. හැබැයි අර V8 එකේ යන කෙනා, රේන්ජ් රෝවර් එකේ යන කෙනත් ඒ ගානටම පෙට්‍රල් වලට ගෙවන එක සාධාරණ නැහෙනි. එහෙනම් නිවැරදි මිල නිවැරදි ආකාරයෙන් අය කරලා නැති බැරි අයට, අමාරු අයට සහන සැලසීම තමයි ක්‍රියාත්මක කරන්නේ. දැන් මේ වෙනකොට අස්වැසුම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තියෙනවා. මේ ජනවා මේ අගෝස්තු මාසේ මුල ඉඳලා අස්වැසුම ගෙවීම සියල්ලම තෝරාගත්තු අයට ගෙවන්න පටන් ගන්නවා. ඒ වගේම දැනට අභියාචනා ඉදිරිපත් කරලා තියෙන නොතේරුණු අයටත් ගෙවීම පටන් ගන්නවා. ඒ නිසා කිසිදු කෙනෙකුට හානියක් නැතුව තමන්ගේ බැංකු ගිණුමටම මුදල් ටික එන්න පටන් ගන්නවා කිසිම කෙනෙක්ට අගතියක් නොවන පරිදි මේ අභියාචනා කාලය අවසන් වන තුරු. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට සමහර වෙලාවට අපහසුතාව වෙයි. අපහසුතාව වෙන දුප්පත් අමාරු අයව රැකබලා ගැනීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව විදියට තියෙනවා. හැබැයි පෙට්‍රල් වලින්, ඩීසල් වලින්, විදුලියෙන්, ජලයෙන් සහන සලසන්න ගිහිල්ලා සල්ලි තියෙන අයටත්, සල්ලි ඕනෑතරම් තියෙන අයටත් ඒ සහන දෙන්න රජය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒව නිශ්චිත මිලට පාලනය කරලා ආණ්ඩුවේ ආයතන ටික රැකගන්න ගමන් අවශ්‍ය අයට, අවශ්‍යතා තියෙන අයව රැකබලා ගැනීම තමයි ආණ්ඩුවේ වැඩපිළිවෙල. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.